බෝධ ඇසනක් සියලු දෙනාටම අද මේ මාසේ 25 වෙනිදා අද මගේ නඩුව කැඳවන මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණේ පහුගිය වසරේ අගෝස්තු 17 වෙනිදා මාධ්‍ය සාකච්ඡාව පාස් කිරීම දින එම්එච් ප්‍රහාරය සම්බන්ධයෙන් අපි කරුණු අනාවරණය කරමින් කරපු ඒ මාධ්‍ය සාකච්ඡාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාව කැඳවුවා. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඒ විසින් ගොනු කරපු නඩුව අද හතරවෙනි වතාවට කැඳවෙනවා. පහුගිය අවස්ථාවේ කිව්වා ඕන් මට අධිචෝදනා ගොනු කරනවා, ඊට පස්සේ කොළඹ මහාධිකරණය මගේ නඩුව ගන්නවා කියලා. නමුත් තව වෙනකම් මට සිතාසි ඇවිල්ලා නැහැ කොළඹ මහාධිකරණය. ඒ නිසා අද දවසෙත් මාලිකා කන්ද අධිකරණයේ මේ නඩුව කැඳවනවා. ඉතින් බොහොම සූදානමින් අපි ඒ නඩුව වලට මූණ දෙනවා කිසිම පැකිලීමකින් තුරව අපේ නීතිඥ මහත්තු නීතිඥ කණ්ඩායමත් එක්ක. විශේෂයෙන් කියන්න ඕනේ අපි ඔය වගේ නෙමෙයි මොන අධිකරණයකට දැම්මත්, මහාධිකරණ නෙමෙයි ශ්‍රේෂ්ඨ අධිකරණ නෙමෙයි ඕන එකකට දැම්මත් ඔවා දීන්නේ අපිට යන්න තමයි. අපි බය නැතුව ඒ වලට මූණ දෙනවා සහ ඉදිරිපත් වෙනවා. යුක්ති ඉෂ්ට වෙනකන්, ජනතාවට සාධාරණත්ව ඉෂ්ට වෙනකන් අපි අඛණ්ඩව මේ ක්‍රියාදාමයේ ඉන්නවා කියන එක, නොබියව ඉන්නවා කියන එක, මේ දේවල් වලට මූණ දෙනවා කියන එක බොහොම පැහැදිලිව කියනවා. ඒ වගේම විශේෂයෙන්ම අද තවත් විශේෂ නඩුවක් කැඳවනවා කොළඹ කොටුව මේ අධිකරණේ. ඒ තමයි පහුගිය 9 වෙනිදා ගාලු මෝදුර ඒ සාමකාමී අරගල කරුවන්ට සාමකාමී භූමියට එල්ල කරපු ඒ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන නඩුව. අද ඒකට එල්ල කරපු ඒ ප්‍රහාරය එල්ල කර පුද්ගලයන් කිහිප දෙනෙක් හඳුනා ගැනීම පෙරටුවකට භාජනය කරන්නත් නියමිතයි. ඒ නිසා ඒකට අදාළව අපේ සහෘදයන් මේ වෙද්දි කොළඹ කොටුව අධිකරණයේ ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක් ආරම්භ කරලා දින. ඉතින් යවට ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා, මේ අරගලයත් එක්ක එකතු වෙන මේ අරගල කරුවන් එක්ක ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා ඒ වෙනුවෙන් ඔබලාගේ සහයෝගය දෙන්න කියලා. මේ වෙද්දි කොළඹ කොටුව අධිකරණයේ ඉදිරිපිට මේ අරගල කරුවන්ට සහයෝගය පළ කරමින් සහ ඒ ප්‍රහාරය එල්ල කරපු අයට විරෝධය පළ කරමින් ඕන්න වහම තාමත් බොහෝ පිරිසක් අත්අඩංගුවට අරන් නැහැ. මේක සැලසුම් කරුවන් ඒ කිසි කෙනෙක් අත්අඩංගුවට අරන් නැහැ. ඒක නිසා ඒකට විරෝධය පළ කරමින් මේ මොහොතේදී ආරම්භ කරලා දෙනවා කොළඹ කොටුව අධිකරණයේ ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක්. ඉතින් අපි ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා ඒකත් එක්කත් අත්තල් බඳගන්න ඔබගේ සහයෝගය දෙන්න කියලා. ඒ වගේම උදෑසන 10ට අපගේ ඒ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ ඔහුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා. ඉතින් මේ තමයි මර්ධනය ක්‍රියාත්මක වෙන විදිය. ඔවුන්ට විරුද්ධව කතා කරොත් මේ සත්‍ය හෙළිදරව් කරන පුද්ගලයන්ව, හඬ නගන පුද්ගලයන්ව ඔවුන් දඩයම් කරන විදිය, මර්ධනය කරන විදිය, රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරන විදිය. ඉතින් අපි දර්ශන හඳුන්ගොඩ අපේ හිතවත අපේ සහෘද මාධ්‍යවේදියා වෙනුවෙනුත් ඔබේ සහයෝගය ලබා දෙන්න, ඔහු වෙනුවෙන් එන්න කතා කරන්න, හඬ නගන්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට ඇවිල්ලා ඔහුට ශක්තියක් වෙන්න කියලා උදෑසන 10ට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනවා. ඉතින් ඒ ස්ථානයටත් සම්බන්ධ වෙන්න හැකියි ඒ අවට ඉන්න අය එකතු වෙන්න කියන පණිවිඩය දෙනවා. අපි පුළුවන් ආකාරයෙන් ඔය දෙකටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ නඩුවත් ඉවර වෙච්ච ගමන්ම ස්ථාන වලටත් අපි දායකත්ව දෙනවා අපේ කණ්ඩායම් එක්ක. ඉතින් ඔබ සියලු දෙනාට මේ මතක් කිරීම දෙකත් අද දවසේ කරනවා. බොහොමත්ම ස්තුතියි. අපි අරගලයේත් එක්ක අඛණ්ඩව ඉන්නවා. මේ රට අපි අපේ අපි ජීවත් වෙන රට, අපි මැරෙන රට සහ අපි හැදෙන රට. ඉතින් ඒ රට නිදහස් සාමකාමී අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගන්නකම්, අපේ දරුවන්ට නිදහස ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගන්නකම් අපි මේ අරගලයේ අඛණ්ඩව ඉස්සරහට අරන් යනවා මොන බාධක, මොන ආකාරයෙන් මොන පීඩනයක් ආවත්. බොහොමත්ම ස්තුතියි. අරගලයට ජය වේවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.